ඔබට දැනෙනවද ඔබට දැනෙනවද ඔබේ දෙනතින් ගලන කඳුළු අතර උන්වහන්සේ ජීවමාන වෙලා සුදි ස්වාමිනේ ඔබට දැනෙනවද අද දවසේ ඔබ මේ දේව වචනයට උන්වහන්සේ ඔබව ඇතුල් කරගෙන යනවයි කියලා ඔබට දැනෙනවද උන්වහන්සේ ඔබත් එක්ක ඉඳගෙන අද දවසේ වචනය ඔබට මට පහදලා දෙන්නට යනවයි කියලා ඒ නිසාම නැවත අපි කියමු ඔබයි සදාතන මිතුරුතුමු ස්වාමිනේ අපි සුළු දෙනාම ඔබයි සදාතන මිතුරුතුමු විතතේ දෙමාත් නොහරින්නු අවසන මාවෙනුවෙන් දිවි පුදෙවන ඔබයි සදාතන මිතුරුතුමු උන්වහන්සේ කිසි විටක අපිට ගිලෙන්නට ඉඩ හරිනා පැත්තකට වෙලා බලාගෙන ඉන්න දෙවි කෙනෙක් නොවේ උන්වහන්සේ ඔබේ මගේ ජීවිතේ ඒ මහා ශක්තියයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරු දැරියනි අදවසේ අපත් සමග එකතු වෙනවා අම්පිටිය මීසම් සේවක මේ මොහොතේදී රෝයි පියතුමා උන්වහන්සේ ඔබ දන්නවා ඒ වගේම තේවාචාර්ය වශයෙන් මේ භූමියේ ඉඳලා අන්තිමට පූජාත්‍රය කරා ගිය ප්‍රකාශ් පියතුමා ඉතින් පොඩි ස්වාමි කෙනෙක් නමුත් ලොකු වෙලා හදිස්සියෙම කාඩින් බිෂප් වියානිගේ සෙක්‍රටරි බවට පත් වෙලා ඉතින් ඒ නිසා ඒ දෙපළත් ගොඩක් ආදරෙන් අපි අප්පුඩියක් ගහලා පිළිගනිමුද ජීවිතේ හැම මොහොතක්ම ගත කරව ගන්නට ඕනේ ආයෙත් අල්ල ගන්න පුළුවන් නම් ජීවිතේ හැම මොහොතක්ම ගත කරව ගන්න ඕනේ
ඉනිසා මේ ගත කරව ගන්න නම් අපිට උදව් උපකාර ඕනේ. සුභාදහමේ පරිසරයේ උදව්ව, දෙවියන් වහන්සේගේ උදව්ව, මිනිසුන්ගේ උදව්ව, සත්තු සිව්පාවන්ගේ උදව්ව, ගස්කොළන් වල උදව්ව අපිට අවශ්‍යමයි. ඉනිසා රතරන් අම්මේ තාත්තේ පුතේ දුවේ උදව්වක් කාගෙන් හරි ගන්න නම් ඒ උදව්ව ඉල්ල ගන්න බහැපත්කමක් තියෙන්නට ඕනේ. උදව්වක් භුක්ති විඳින්න නම් මේ මොහොතේදී අනිත් කෙනාව විශ්වාස කරන්න ඕනේ. ඒ විශ්වාස කරුත් විතරයි අනිත් කෙනාව ඕනෑම කෙනෙක් ඔබේ ජීවිතේ යහපතක් කරයි කියලා ඔබ අදහන්නේ. නැත්තම් අපිට ආශ්‍රය කරන්න බෑ. ෆාදර් රොය් එනකොටම මට හිතුනොත් ෆාදර් රොය් එන්නේ නේ දරල් ස්වාමි මොනවද කරන්නේ කියලා බලලා රිපෝට් එකක් ලියන්න කියලා මේ මොහොතේදී වැරදි හොයන්නයි කියලා. එතකොට ෆාදර් රොය් එනකොටම මම ඩිෆෙන්සිව් මෙකැනිසම් එකක් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මං එයා එන දවසට සාමාන්‍ය මගේ නැචරල් බිහේවිය එක නැති කරලා දානවා. ඒක ස්වභාවයයි. ෆාදර් නැත්තම් මට ඕන විදියට දැඟලුවා ඔක්කොම කරා. එහෙම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් එහෙම ආවොත් එහෙම තමයි වෙන්නේ. මේක නැචරල්. ඒ නිසා ඕනෑම කෙනෙක්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන නම් තවත් කෙනෙක් විශ්වාස කරන්නම ඕනේ. ස්වාමි පුරුෂාව විශ්වාස නැත්තම් මොකද වෙන්නේ? රැට නිින්ද යන එකක් නැහැ. ඇයි ඒ? නිදාගෙන ඉන්නකොට බෙල්ල මෙරිකයිද දන්නේ නැහැ, මගේ බෙල්ල කපයිද දන්නේ නැහැ. එහෙම හිතුවොත් අම්මේ තාත්තේ බුදී දුවේ රැට නිින්ද යයිද? ඒ නිසා ඔබ ඔබේ ස්වාමි පුරුෂාව විශ්වාස කරනවා මගේ බෙල්ල කපන්නේ නැහැ කියලා. රැට නිදාගත්තම මගේ බහර්යාව මට වහ ටික දාලා දෙන්නේ නැහැ කියන එක ඔබ විශ්වාස කරනවා. ඒ නිසා වයිෆ් මොනවාරි හදලා දුන්නම ඒක බොන්න පුළුවන්. වයිෆ් මොනවාරි උයලා දුන්නොත් ඒක කන්න පුළුවන්. ඔබේ යහළුවව ඔබට විශ්වාසයි නම් ගමනක් ඔබට යන්න පුළුවන් දන්නවා. ගිහිල්ලා කොහේ හරි ගඟකට තල්ලු කරන්නේ නැහැ කියලා. ඔබේ ඩ්‍රයිවර්ව විශ්වාස නම් ඔබට ඇස් දෙක වහගෙන නිදා ගන්න පුළුවන්. ඩ්‍රයිවර්ව විශ්වාස කරන්න බැරුව ගියොත් ඇහ වහගෙන නිදා ගන්න බෑ. ඇයි ඒ? නිින්ද යනකොටම ඇහැරෙනවා හැප්පයිද දන්නේ නැහැ කියලා. හොඳට ගුරුවරු නිදා ගන්න ඕන නම් ඩ්‍රයිවර් විශ්වාස කරන්නට ඕනේ. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ සම්බන්ධතාවය ඇති කර ගන්න නම් ඔබට මට අවශ්‍යයි මේ කාල පරිච්ඡේදයේදී උවමනාවක්. අනිත් කෙනාගේ උදව්ව ලබන්නත් ඒ ලබන්නට අවශ්‍ය කරන විශ්වාසයත්. ගොඩක් අය අම්මේ තාත්තේ පුතේ දුවේ මේ සම්බන්ධතාවයන් හොඳට පවත්වගෙන යන්නේ හරි අමාරුවෙන්. ගොඩක් අයගේ රිලේෂන්ෂිප් සරම් බලන්න කොච්චර අමාරුවෙන්ද රිලේෂන්ෂිප් එකක් තියාගෙන යන්නේ. අද එක යාළුවයි, හෙට තවත් යාළුවෙක්, අනිද වෙනකොට වෙන යාළුවෙක්, ඊට පස්සේ තවත් යාළුවෙක්. අඩුම ගානේ මිතු දහමවත් එක දිගට අරගෙන යන්න බෑ. එක දිගට මිතු දහම ඇයි අරගෙන යන්න බැරි වෙන්නේ කියලා ඇහුවොත් කාර්ය අරයා කියපු දේ මෙයාට කියලා, මෙයා කියපු දේ අරයාට කියලා කන්ෆිඩෙන්ෂියලිටි කියන දේ නැතුව ගිහිල්ලා, රහස්‍ය භාවය රැකීම කියන දේ නැතුව ගිහිල්ලා. පද ප්‍රකාශ මෙහෙට ආපුවාම ෆාදර් රොයි මට කිව්වා බිෂප්ගේ සෙක්‍රටරි කියලා. මං ඉස්සෙල්ලම අහපු දේ තමයි රහස්‍ය භාවයේ රකින්න පුළුවන්ද? නේ බිෂප්ගේ සෙක්‍රටරි වෙලා රහස්‍ය භාවයේ රැක්කේ නැත්තම් හරියන්නේ නැහැ. ඒස රහස්‍ය භාවයේ රකින්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ජීවිතේ ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඔබේ ජීවිතයට ඇවිල්ලා බෙදා ගන්න පුළුවන්.
එනිසා දෙවියන් වහන්සේ කියන්නේ ඔබේ මගේ රහස්‍යභාවය අනිවාර්යෙන්ම රකින්න කෙනා. එනිසා දෙවියන් වහන්සේට ඔබ මොනවා හරි කිව්වොත් කවදාක්වත් ඒක හස්බන්ඩ්ට කූද්දලා කියන්නේ නැහැ මෙන්න ඔබේ භාර්යාව මෙහෙම කරලා කියලා. ඔබේ දරුවන් ගැනවත් කවුරු ගැනවත් කියන්නේ නැහැ. එහෙම කිව්වනම් කාරිය උගල ඔක්කොම අහනවා පාද ඩැරල් ගැන. නේ දෙයියනේ කියන්නකෝ පාද ඩැරල් ගැනත් පොඩ්ඩක් අපිට. නේ දෙවියන් වහන්සේ කියන්නේ නැති තාක්කල් ඔබට මං දන්නවා මම සේෆ් කියලා. මොකද දෙවියන් වහන්සේම කරන්නේ නැහැ. උන් වහන්සේට මං අම්මුවේ කරපු දේවල් ඔක්කොම කියනවා. නමුත් උන්වහන්සේ රහස්‍යභාවය රකින්නවාමයි. ඒ නිසා තමයි අම්මේ තාත්තිබු දෙදුවේ මෙන්න දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේට බද්ධ වෙන්න පුළුවන්. එහෙනම් පෙරලගන්න. ශුදෝ බයිබලේ ජොම්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදය. ජුවම් 11. ජුවම් 11 21 පෙරල ගන්න බලන්න. අපි කියවල බලමුද? මාර්තා කතා කරමින් ස්වාමිනී ඔබ වහන්සේ මෙහි සිටිසේක්නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. දැන්නුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි කීවාය. දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ බෙතානියට ගියා ජේස්වාමීන් වහන්සේ ජෙරුසලමේ ඉඳලා. රැබෝ වෙනකොට ජෙරුසලමේ හිටියේ නැහැ. මොකද ජෙරුසලමේ තර්ජනයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ කන්ද බැහැගෙන පල්ලෙහාට ආවා බෙතානියටම. ඇවිල්ලා ලාසරස් මාර්තා මරියලත් එක්ක ජීවත් වුණා. ගොලයන් එක්ක. මේ සම්බන්ධතාවය. ඒ නිසා ජේස්වාමීන් වහන්සේ ලාසරසුයි මාර්තා මරියත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය ගොඩක් වැදගත්. එදුනම් මේ තාත්ති පුතේ දුවේ මේ සම්බන්ධතාවය ඔබට මට කරගෙන යන්න දෙවියන් වහන්සේ ඇරයුම් කරනවා. ඒකට අපි කියනවා යාඥා කරනවයි කියලා. යාඥා කරනවා. ඒ කියන්නේ මොකද්ද? තාත්තත් එක්ක කතා කරනවා, තාත්තා ඔබත් එක්ක කතා කරනවා, ඔබ ජේස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා, උන් වහන්සේ ඔබත් එක්ක කතා කරනවා. අපි අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. ඒක තාවකාලිකයිද? ඕ, සමහර අය මේ පොළොතලේ යාළුවෝ යෙහෙලියන් එක්ක සම්බන්ධ වෙන විදිහට තමයි ස්වාමීන් වහන්සේත් එක්කත් සම්බන්ධ වෙන්නේ. ගොඩක් අය මට ඇවිල්ලා කියනවා, ෆාදර් මගේ ළමයාව ඉස්කෝලේ දාගන්න බැරුව ගියා කතෝලික ඉස්කෝලේකට, ඒ නිසා මට මේ ආගම එපා. මං ගිහිල්ලා වෙන ආගමක් අදහනවා. මං එහෙනම් ඇයි ළමයාව ඉස්කෝලේ ගත්තේ නැන්නේ ෆාදර්? ඉතින් මොකටද මං කතෝලිකෙක් වෙලා ඉන්නේ? එහෙනම් කතෝලිකෙක් උනේ ළමයාව ඉස්කෝලේ දාගන්නද? නැහැ. එහෙනම් මේ රිලේෂන්ෂිප් එක තියාගන්න බෑ. නේ සමහර වෙලාවට නේ කොල්ල හරි කෙල්ල හරි කියනවා නේ යාළුවුණාට පස්සේ ඔයා පල්ලි යන්න එපා. ඔයා දැන් යාඥා කරන්න එපා. ඔයාව මට ඕන නම් බඳින්න ඕන නම් මේ මොහොතේදී ඔයාගේ මේ ඇදහිල්ල ඔයාගේ මේ බොරු භක්තිය නතර කරන්න. දැන් එතකොට මොකද කියන්නේ? හරි මං නතර කරන්නම් ඒ බොරු භක්තිය. එහෙනම් ඒ නිසා මට ඕනේ දෙයියංග නැමේ, මට ඕනේ ඔයාව. හැබැයි ටික දවසක් අර බොරු භක්තිය නතර කරන්න කියපු පුද්ගලයා ඔබව අරගෙන 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 ගිහිල්ලා ඔබව අතරමං කරලා දානවාමයි. මොකද දෙවියන් වහන්සේව අතහරින්න කිව්වොත් ඔබව අතහරින්න කියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයේ කවුරු හරි අතහරිනවා නම්
ඒ පුද්ගලයාට මනුස්සයත් එක්ක තියෙන සම්බන්ධතාවය අතහරින්නවත් මේ මොහොතේදී භාණ්ඩයක් එක්ක තියෙන සම්බන්ධතාවය පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය අතහරින්න වැඩි වෙලා යන්නේ නැහැ. ඒ නිසා තමයි රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ මේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් නොකඩෙන සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕනේ. කීපාරක් කතා කරලද? 24 hours. පෑ 24ම මේ ලව් එකේ ඉන්නට ඕනේ. පෑ 24ම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනේ. පෑ 24 ඇතුළෙම උන්වහන්සේත් එක්ක ජේසුනේ ස්වාමිනේ කියලා බලන්න. ඔබ ජේසුනේ කිව්වොත් ඔබට කියා විපිස්සුද කියලා. ඔබ වැඩියෙන් ස්වාමීන් වහන්සේත් එක්ක බද්ධ වුණ ගාම කියාවි මුලේ විකාර වෙලාද? එනිසා ගොඩක් අය රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙනවට කැමති නෑ. කවුද කැමති නැත්තේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙනවට? සාතන් කැමති වෙන එකක් නෑ. සාතන් නිරන්තරයෙන්ම කියා විසිට් නෙසසරි, මේක ඕනද? දීස් ආ ඉමෝෂනල් ප්‍රයස්. මේවා හැංගීම් බර දේවල්. අරක මෙහෙමයි, මේක මෙහෙමයි. හැම වෙලාවෙම දේවල් තුලින් පුද්ගලයන් තුලින් අන්තිමට අපිට කියනවා අපි මේ කරගෙන යන දෙයට වෙයිට් එකක් නැහැ කියලා. ඔබේ යාඥාවට වෙයිට් එකක් නැහැ. ඔබේ සම්බන්ධතාවයට වෙයිට් එකක් නැහැ. මේ ඔක්කෝම නිකම් ඕපියම් එකක් වගේ, නැත්නම් මේ මොහොතේ අබින් වගේ, මේ මොහොතේදී ඩ්‍රග් එකක් වගේ. ඒ නිසා මේක නිකන් නැතුවම බැරි ඒවයි කියන දේවල් ඔළුවට දානවා. ඔළුවට දාපු ගමන් මොකද කරන්නේ? නෑ, මට යාඥා කරන්න දෙ ඉන්න පුළුවන්. ඔගොල්ලෝ හිතාගෙන හිටියත් මට යාඥා කරන්න ඕනයි කියලා මට යාඥා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් ප්‍රූ කරන්නයි යන්නේ. මට පල්ලි යන්නේ නැතුව ඉන්න පුළුවන්. මට රෝසරි කියන්නේ නැතුව ඉන්න පුළුවන්. මට සප්‍රසාද වහන්සේ ලබන්නේ නැතුව ඉන්න පුළුවන්. අපි සමහර වෙලාවට ප්‍රූ කරන්න හදනවා. නමුත් අම්මේ තාත්ති පුතේ දුවේ නැචුරල් ටෙන්ඩන්සි එක ඒ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමයි. ඒ නිසා ලාසරස්, මරියා, මාර්තලා ජේසුස්වමින් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන හිටියා. මොනවටද මේ සම්බන්ධතාවය තියාගෙන හිටියේ? විනාශ කරන්නද? නැහැ, ජීවිතය බෙදා ගන්න. ඔබේ ස්වාමි පුරුෂයත් එක්ක ඔබ සම්බන්ධතාවයක් ගොඩනගාගත යුත්තේ මොනවටද? විනාශ කරන්නද? භාර්යාවත් එක්ක සම්බන්ධතාවය ගොඩනගාගත යුත්තේ විනාශ කරන්නද? නැහැ, ගොඩනගන්න. නමුත් අද මොනවද වෙලා තියෙන්නේ? ස්වාමි පුරුෂයා ගැන නේ අවශ්‍ය දෙයි, අනවශ්‍ය දෙයි, ඇත්ත දෙයි, බොරු දෙයි, හොඳ දෙයි, නරක දෙයි කවුද ගිහිල්ලා ලෝකයට කියන්නේ? ගෙදරම ඉන්න භාර්යාව, ගෙදරම ඉන්න ස්වාමි පුරුෂයා තමයි වයිෆ් ගැන, භාර්යාව ගැන හැම තැනම ගිහිල්ලා කියන්නේ. ඔබේ ළමයින් ගැන නේ අවලාද කියන්නේ කවුද? රිපෝර්ට් එක දන්නේ කවුද? ඔබම තමයි කියන්නේ මේ සම්බන්ධතාවය තුල අනේ මගේ කොල්ලනම් මෝඩේ නේ ගණන් බෑ, ඒ නිසා පන්තියේ මෙහෙමයි ලැජ්ජ කරලා දානවා. ඒ නිසා මේ සම්බන්ධතාවය අපි ගොඩනගාගත යුත්තේ විනාශ කරන්න නෙමෙයි, විනාශ කරන්න නෙමෙයි, ජීවිත ආරක්ෂා කරන්න. එනිසා එහෙම මානසිකත්වයක් ආවොත් දෙවියන් වහන්සේත් එක්ක ඔබ තියාගෙන ඉන්න සම්බන්ධතාවය දෙවියන් වහන්සේව නාස්ති කරන්න නෙමෙයි, දෙවියන් වහන්සේව අපකීර්තියට පත් කරන්න නෙමෙයි, දෙවියන් වහන්සේව හැල්ලුවට ලක් කරන්න නෙමෙයි. ගොඩක් අය මොනවද කියන්නේ?
පල්ලි ගියානේ වැඩේ හරි ගියේ නැහනේ යාඥා කරානේ හරි ගියේ නැහනේ කොච්චර ඉදිපන්දම් පත්තු කරා දානේ හරි ගියේ නැහනේ යන යන්නේ අර පල්ලියට යන්න කිව්වා අරහෙට ගියා මේ ශ්‍රයින් එකට යන්න කිව්වා මේ ශ්‍රයින් එකටත් ගියා බාරහාර කොච්චර වුණාද කෝ මේ දෙවියෝ අපි දෙවියන් වහන්සේව මොනතරම් හැල්ලුවට ලක් කරලා දානවද දෙවියන් වහන්සේව මොනතරම් විනාශ කරලා දානවද දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියන ඒ සීර විශ්වාසය තුළ අපි ඉඳගෙන ඉන්නකොට ආයෙත් ලෝකයට ප්‍රූ කරනවා මේ මොහොතේදී දෙවියන් වහන්සේට සියල්ල කරන්න බෑ කියලා ඔබේ මගේ ජීවිතය අතින් කොච්චර නම් මේ දේව සම්බන්ධතාවය බිඳලා දානවද මොනව නිසාද පතපු වෙලාවට ලැබුණේ නැහැ හිතපු ආකාරයට සිදුුණේ නැහැ යන්න ඕන ආකාරයට යන්න බැරුව ගියා ඉල්ලපු දේවල් ඒ විදියටම ලැබුණේ නැහැ සම්බන්ධතාවයට ජේවියන් වහන්සේත් එක්ක ජේසුත් එක්ක තියෙන සම්බන්ධතාවයට මේ මොහොතේදී අපි ෆුල් ස්ටොප් දානවා එන්සයි පාම්මි තාත්ති පුතේ දුවේදේ කරන්න මාර්ත මරියා ලාසරස්ලා ෆුල් ස්ටොප් දෙම්මේ නැහැ ජේසුස් ස්වාමින් වහන්සේව එදා විනාශ කරලා දැම්මේ නැහැ ජේසුස් ස්වාමින් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් තිබුවා ඒකයි වෙනස ගැඹුරු විශ්වාසයක් තිබුවා තියලා කියනවා ඔබ වහන්සේ සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ ඒ තරමට විශ්වාසයක් එනිසා ඔබේ ස්වාමි පුරුෂයාගෙන ඒ වගේ විශ්වාසයක් ඔබට ගොඩ නැගෙයිද මගේ මහත්තයා මාත් එක්ක හිටියා නම් ඉන්නවා නම් මට කිසිම දවසක මේ අමාරුව දැනෙන්නේ නැහැ මගේ භාර්යාව ඉන්නවා නම් කිසිම දවසක මෙහෙම වෙන්නේ නැහැ මගේ අම්මයි තාත්තයි මා ළඟ ඉන්නවා නම් මට කිසිම ආකාරයෙන් විනාශයක් ඇති වෙන්නේ නැහැ මේක විශ්වාස පද්ධතියත් එක්ක තියෙන දෙයක් ඒ නිසා අම්මව වටින්නෙත් නැහැ තාත්තව වටින්නෙත් නැහැ ස්වාමි පුරුෂයාව වටින්නෙත් නැහැ භාර්යාව වටින්නෙත් නැහැ ජීවිතේටවත් ඔය වචන ටික කියන්නෙත් නැහැ මාර්තත් කියනවා ඔය වචන ටිකම මරියත් කියනවා ඔය වචන ටිකම නේ මරියා මොනවද කියන්නේ මරියත් කියනවා නේ ඊට පස්සේ අන්තිමට කියනවා 27 පෙරලා ගන්න ඇපිලිතුරු දෙමින් ඔබ ක්‍රිස්තුවරයානෝය බවත් ඔබ ක්‍රිස්තුවරයන් දෙවියන් වහන්සේගේ පුත්‍රයානන් බවත් ලෝකයට වැඩම කරන්නට සිටින තැනන් වහන්සේ බවත් මම අදහමි කීවාය තැනන් අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙනම් මේ රිලේෂන්ෂිප් එක නිකම්ම නිකන් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි සල්ෆිෆික් කෘත්‍යක ගැලවීමේ ඒ සත්‍යතාවය අයිති කරගත්ත සම්බන්ධතාවයක් එහෙමද ඔබ ඔබේ මහත්යත් එක්ක සම්බන්ධ වෙන්නේ මගේ මහත්යා මගේ ආත්මය ගලවනවා අම්මයි මගේ භාර්යාව මගේ ආත්මය ගලවනවා අම්මයි මං යාළු වෙලා ඉන්න ගැහණු ළමයා මගේ ආත්මය ගලවනවා අම්මයි මං යාළු වෙලා ඉන්න පිරිමි ළමයා මගේ ආත්මය ගලවනවා අම්මයි කියන විශ්වාසය ඔබට එහෙම දැනෙනවාද ජීවිතේම ගලව ගන්නයි යන්නේ ලෝකය ගලව ගන්න පුළුවන් හැකියාවක් මගේ මහත්යාට තියෙනවා මගේ භාර්යාවට තියෙනවා මගේ දරුවට තියෙනවා මගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට අම්මා තාත්තට තියෙනවයි කියන විශ්වාසයේ කවදද එන්නට යන්නේ ඒ නිසායි අද අපිට මේ ධම තේරෙන්නේ නැත්තේ අපිට ආගම තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මෙවැනි ගැඹුරුයි කියනක තේරෙන්නේ නැත්තේ
ළඟ ඉන්න කෙනාව විනාශ කරන්නමයි බලන්නේ. පොඩ්ඩ බැරි වෙන්නේ ඉස්සර නැත්තට නැති කරලා දාන්නමයි හදන්නේ. අතහැරලා දාන්නමයි හදන්නේ. චරිත ඝාතනය කළා දාන්නමයි හදන්නේ. ඉන්සම මේ දෙවියන් වහන්සේගේ ඒ මහා සම්බන්ධතාවයට ඇතුල් වෙන්න මෙන්න මේ මනුස්ස සම්බන්ධතාවය අද සපෝට් එකක් දෙන්නේ නැහැ. පෞල් ජීවිතයේ ඇතුලේ මේ බලය දැනෙන්නේ නැහැ. තරුණ තරුණියන්ගේ ජීවිත තුල මේ බලය දැනෙන්නේ නැහැ. මම දැන් අද ෆාදර් තරුණ තරුණියන්ත් එක්ක ඇවිල්ලා ඉන්නේ. මිසමේ නමුත් ඔබ ඔබේ යහළුවට යෙහෙලියට දැනෙන්න සලස්වොත් තමයි මේ මොහොතේදී බය වෙන්න එපා. මම ඔබේ ජීවිතේම ගලව ගන්නවා, ආත්මේම ගලව ගන්නවයි කියලා. හෙට දවස වෙනකොට ගමනක් තියෙන්නේ, නැත්තම් ගමනක් නැහැ. ඒ නිසා අම්මේ තාත්ති පුතේ දුවේ මේකේ එහා පැත්තේ ආයෙත් කියනවා, මාර්තා මෙසේ පවසා ගොස්, මාර්තා මෙසේ පවසා ගොස් ඇගේ සොහිරු මරියා කැඳවා, ඇගේ සොහිරු මරියා කැඳවා ගුරු දේවයානෝ වැඩම කර සිටිති, ගුරු දේවයානෝ වැඩම කර සිටිති. දැන් මොකද කරේ? දැන් අපි හරි සෙල්ෆිෂ් නෙමෙයිද? අපි මේ රිලේෂන්ෂිප්ස් ඔක්කොම තියාගන්නේ කොයි විදියටද? මට එයාව ඕනේ, හැබැයි එයාව ඔක්කොටවනවා මැහැ. එනිසම ගිහිල්ලා කියයිද කවදා හරි මේ සහෝදරිය ගිහිල්ලා කියනවා, එල්ල නංගියේ එන්න අක්කේ, ජේස්වාමීන් වහන්සේ ඇවිල්ලා. මේක තමයි සුභාරංචිය. ජේස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියන සුභාරංචිය. ඒ රිලේෂන්ෂිප් එක තිබිච්ච නිසා තමයි ගිහිල්ලා කිව්වේ. ගොඩක් වෙලාවට අපි ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න කැමති, නමුත් මේ මොහොතේදී තමාගේ නංගිත් එක්ක, තමාගේ අක්කත් එක්ක, තමාගේ මල්ලිත් එක්ක, තමාගේ අයියත් එක්ක, සහෝදර සහෝදරියන්ත් එක්කවත් සම්බන්ධ වෙන්න කැමති නැහැ. කියන්න කැමති නැහැ. අම්මේ තාත්ති පුතේ දුවේ එතන තියෙනවා ලොකු ගැප් එකක්, එතන තියෙනවා ලොකු වැකියුම් එකක්. ඒ නිසා සහෝදර සහෝදරියට කිව්වේ නැත්තම් කොහොමද ලෝකයාට කියන්නට යන්නේ? මං ඒ නිසා තමයි හැමදාම මේ වෙඩින් මාස් එකේ කියන්නේ, oh you can share anything that you want, but if you are not ready to share the word of God, the divine experiences, ඔබ ඕනෑම දෙයක් ලෝකේ share කරාවි, නමුත් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල ඉන්නකොට දෙවියන් වහන්සේ දුන්න අනාවරණය හෙළිදරව් කරේ නැත්තම් ඔබේ බහර්යාවත් එක්ක, ඔබේ ස්වාමි පුරුෂයත් එක්ක දේව වචනය බෙදාගත්තේ නැත්තම් මේ මොහොත වෙනකොට මොනවා බෙදාගත්තත් මදි. එinsa පෞල් ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ දෙවියන් වහන්සේ තුල ලැබෙන පණිවිඩය බෙදා ගන්න තරමට. බහර්යාවව ස්වාමි පුරුෂයාව මේ මුදේ ජේස්වාමින් වහන්සේ ගාවඩ කිට්ටු කරන තරමට තමාගේ නංගිව, අක්කව, මල්ලිව, සහෝදරයව ස්වාමින් වහන්සේ වෙතට කිට්ටු කරන තරමට. ඉන්සරත්තර නම් මේ තාත්තේ පුතේ දිවේ කවදාක්වත් පල්ලි යන කෙනෙකුට පල්ලි යන්නේ නැති වෙන විදියේ කතාවක් කියන්න එපා. යාඥා කරන කෙනෙකුට යාඥා කරන එකේ ප්‍රතිඵල නැහැයි කියන තැනට ඔබ ගේන්න එපා. ලෝකයාට ඔබ ප්‍රකාශ කරන්න ස්වාමින් වහන්සේ ඇවිල්ලා ඉන්නවා යන් අපි හම්බ වෙන්න කියලා. මම හිතන්නේ ෆාදර් දැන් මේ අම්පිටියේ ඉඳලා විතරක් නෙමෙයි ඉන්නේ, ඉස්සර ගම්පල ඉදිත් ආවා, රට යන්න ඉස්සරත් ආවා නේ. ඒ කියන්නේ අද්දකින ස්වාමින් වහන්සේව අපි හොයාගෙන යමු. අපි උන්වහන්සේව හොයාගෙන යමු. උන්වහන්සේගේ වචනය හොයාගෙන යමු. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ සතියන්තේ නේ
මේ සති අන්තේ රත්තරන්නම් මේ තාත්ති පුතේ දුවේ සුපුවත් අරණේ ගීතිකා කණ්ඩායම් මේ කමිටි වැඩ කරන අය ඇඩොරේෂන් ටීම් මේ ඔක්කොමලා අපිඥානකාන්තියකට යනවා නේ අපිඥානකාන්තියකට යනවා ජීවන්ත ස්වාමීන්ට බාර දුන්න දවස් දෙකක් අපිව මෙහෙවන්න අපිව අරගෙන යන්න දෙවියන් වහන්සේ වෙතට අපිව අරගෙන ගිහිල්ලා අපේ ආත්ම ටික ගලවලා දෙන්න උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අපි දේශනා කරනවා ගීතිකා කියනවා වැඩ කරනවා ඕගනයිස් කරනවා හැම දෙයක්ම නමුත් අපිත් අහනවා අපිවත් පොඩ්ඩක් අරගෙන යන්න තවත් කෙනෙකුට කියනවා එනිසා තමයි පියතුමා මීසමක් වශයෙන් ජනතාව ගොඩනගනවා වුණත් මේ මොහොතේදී මී කියනවා අපි යමු බස් එකක් අරගෙන අපි යමු දෙවියන් වහන්සේව අත්දකින්න පටන් ගත්තට පස්සේ නිරන්තරයෙන්ම මේ ජර්නී එකට යන්නම හිතෙනවා අනිත් අයට හඳුන්වලා දෙන්නම හිතෙනවා ගැලවීමේ ස්වාමින් වහන්සේව මුණ ගස්සන්නම හිතෙනවා එහෙම නොවුනනම් කාරියේ කටේ ඉලේ රහය නිකන් කෑ ගහන්නේ උන් වහන්සේ වෙතට එක ආත්මයක් අද දවසේ ගලව ගන්න පුළුවන් වුණා නම් එච්චරයි වුණේ දහස් සංඛ්‍යාත ජනතාවක් හිටියත් එක ආත්මයක් අද ගලව ගන්නන පුළුවන් නම් මේ පූජාත්‍රයේ තුළ එච්චරයි ඒ නිසා රත්තරන් මේ තාත්ති පුතේ දුවේ මෙතන තමයි පැහැදිලිවම කියන්න පටන් ගන්නවා මේ විදියට මරියා 32 කියන්න මරියා ජේ ස්වාමින් වහන්සේ සිටි තැනට අවුත් Jesus Swami Nahanse City Tanata. Unwanse Dutukenehima. Unwanse Dutukenehima. Palmula Vati. Swamini Bahanse Mehi City Seknam. Swamini Bahanse Mehi City Seknam. Magi Sahodriya Marinin at Aiki Vaya. Magi Sahodriya Marinin at Aiki Vaya. Ekamadi repeat Karadanadha. Ekamadi repeat Kara. Akkanatan Sahodriya Ki Nangi Kibuela with an Hitiada. නැහැ නමුත් මේගොල්ලෝ ආශ්‍රය කරේ අක්කලා නංගිලා සහෝදරයෝ ඔක්කොම එකට ආශ්‍රය කරේ ජේසුස්වාමින් වහන්සේව එවැනි මානසිකත්වයක් තුල එවැනි අධ්‍යාත්මයක් තුල එන්ස තමයි ඔබගේ රිලේෂන්ෂිප් එක කොයි වගේද ඔබ අත්දකින ඒ ස්වාමින් වහන්සේව ඔබේ ගෙදර ඉන්න අනිත් අයත් අත්දකින්න ඔබ සලස්සනවාද ඔබ දන්න මේ ස්වාමින් වහන්සේව ඔබ ඔබේ ගෙදර ඉන්න අනිත් කෙනාටත් අයිති කරගන්න ඉඩ දීලා තියෙනවාද එහෙනම් අම්මේ තාත්ති පුතේ දුවේ ස්වාමින් වහන්සේ එතනින් ඔබට දෙයක් කරන්නට යනවා මේ රිලේෂන්ෂිප් එකේ මොනවද කරන්නට යන්නේ උන් වහන්සේ 35 අපි අරන් බලමු Jesus Swamin Vahanse. Handu Seka. Prashansa Veva. My relationship Peganisa. Lazarus, Martha, Maria Tikka, Tibicha relationship Peganisa. Ahead Kandulu Inva. Other. අපේ රිලේෂන්ෂිප්ස් වලට මොකද වෙලා තියෙන්නේ අනිත් එක්ක යන මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ වෙනවා නම් එච්චරයි අනිත් කෙනාගේ ජීවිතේ වෙනුවෙන් කඳුළු හලන්න ලෑස්ති නැහැ එහෙනම් පොඩි කාලේ ඉඳලා කොල්ලන්ට මොනවද කියන්නේ කොළු පැඩ ඇඬුවොත් කාරිය මොනවා කියයිද අඬන්න එපා කෙල්ලෙක් වගේ අඬන්න එපා මේ ගෑනු ළමෙක් වගේ අඬන්න එපා එනිසා අඬන කඳුළු නතර කරනවාමයි එනිසා ඇහැට කඳුළු ඉන්නවත් නේ ඊට පස්සේ දෙන්නේ නැහැ කොහොම හරි ඇතුළටම යන්නම දෙනවා අයියේ ඔළුවට දාලා තියෙනවා පිරිමිකම තුල ඇඬුවොත් නම් අයියෝ ගෑනු කෙනෙක් වෙනවා එහෙමද සංවේදී භාවය මන් දන්නේ වහල බලන්න අපේ දරුවන්ගෙන් නේ ඉන හීලින් ප්‍රෝග්‍රෑම් කරන හැමදාකම මාත් අඬනවා ඇත්තර මට එහෙම ප්‍රශ්නයක් නෑ මගේ අම්මයි තාත්තගෙන් මට එහෙම මේ පේන්ෆුල් මෙමරිස් එකක්වත් නැහැ නමුත් කොල්ලෝ අඬනකොට මට ඉන්න බෑ
කෙල්ලෝ අඬනකොට ඉන්න බෑ. අම්මලා තාත්තලා අඬනකොට මට දරාගෙන ඉන්න බෑ. නේ. සමහර දවස්වල මල ගෙවල් වලට ගියාම නේ ආශිර්වාද කරන්නයි යන්නේ. නමුත් ගිහිල්ලා ආශිර්වාද කරද්දී අනිත් අය අඬනකොට දන්නේම නැතුව මටත් ඇඬෙනවා. අඬන්න ඕන වුණොත් කඳුළු ටික එළියට එන්න දෙනවා. සමහර දවස්වල මගෙන් අහලා තියෙනවා ඔගොල්ලෝ පාදගෙන ඇදවද? මං කිව්වා මං අඳුරන්නේ නැහනේ. එහෙනම් ඇඬුවේ? ඇඬුණානේ. නේ. ඉස්සර නම් ටීවී බලන්න ගොඩක් වෙලාව හදාගෙන තිබුණා. නාට්‍යයක් බලනවා. නාට්‍යය බලනකොට නේ අඬනවා අඬනවා හෝ ගාලා. ඒ නාට්‍ය දුක කතන්දරයක් ඇවිල්ලා. කප් එකක් ගත්තත් අඬනවා. නේ. සෙල්ලම් කරලා දුවලා ගිහිල්ලා නේ වින් කරපුවමත් මං අඬනවා. ටීවී බල බල. නේ. සමහර දවස්වල අක්කත් මයෙන් අහනවා මොකද මේ අඬන්නේ මල්ලි? නේ. ෆෝන් එක බල බල ඉන්නව මොනව හරි ස්ටෝරියක් මොන හරි ඔය Facebook එක හරි මොකක් හරි යන එක බලපුවම දන්නේම නැතුව නේ අර ජයග්‍රහණය ලැබපුවාම ලස්සන සිං කරපුවාම මගෙත් ඇහෙන් කඳුළු වැක්කෙනවා. ඊට පස්සේ ඔළුව බරයි වගේ. ජීවිතයේ කියන දේ සංවේදීභාවය. ඒකේ නරකක් නැහැ. ඒ සංවේදීභාවය යහපතකට පෙරලා ගන්නට ඕනේ. බොරු කඳුලක් නෙමෙයි. ජේ ස්වාමීන් වහන්සේ ලෝකයාට පේන්න බොරුවට ඇඬුවා නෙමෙයි. තිබිච්ච සම්බන්ධතාවය නිසා, මනුස්ස සම්බන්ධතාවය නිසා, දේව සම්බන්ධතාවය නිසා ඇඬුනේ. අද අපිව ට්‍රේන් කරන්නේ ගලක් වගේ වෙන්න. නේ. ඒ නිසා සමහර වෙලාවට අඬවන්නම බෑ. ළඟදි කේස් එකක් මං හැන්ඩල් කරා. කේස් එක හැන්ඩල් කරද්දී නේ බඩ ගගා අඬන්න ඕන කේස් එකක්. නමුත් අඳන්නේම නැහැ. කඳුළු බිඳුවක් එන්නේ නැහැ. මං ටික වෙලාවක් ගිහිල්ලා බැරිම තැන මම මගේ වයිස් එක වෙනස් කරලා මං ඇහුවා, පුතේ වඩකොඩහක් දුකයිද? වඩකොඩහක් හැඬෙනවද පුතේ? එහෙම කරත් කඳුළු බිඳුවක් අතෙන්නේ නැහැ. ඇයිද කියලා ඇහුවොත් ඒ තරමට වේදනාව ඇතුළට දාලා, කේන්තිය ඇතුළට දාලා, වෛරය ඇතුළට දාලා මේ මොහොත වෙනකොට තමාව තනිකරම තද පරුෂ මනුස්සේ බවට පත් කරගෙන ජීවිතේ අනන්නේම නැහැ කියලා තීන්දුවක් ගත්තා. නමුත් අම්මේ තාත්තේ පුතේ දුවේ තනියම හිත ඇතුලේ දුවනවා 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 ගොඩාක් දේවල් හිත ඇතුලේ තනියම දුවවනවා. ඒ සංවේදීභාවයේ රිලේෂන්ෂිප් එක නිසා මේ මොහොත වෙනකොට නේ ඇතුළාන්තේ බුරබුරා නගින ගිනිදල්ලක් වගේ. හැබැයි එක්තරා මොහොතකදී මම ඒ පුද්ගලයාගේ අත ඇල්ලුවා. අත අල්ලපු ගාම අත ගසල දැම්මා. එක පාටම අත ගසල දැම්මා විතරයි කෑ ගහලා නන්න ගත්තා. ජීවිතේ හිර වෙලා තිබුණේ එක්තරා දවසක ඇතිවිච්ච ඒ ස්පර්ශය. ඒ ස්පර්ශය ඒ තරමට කර්කශක කටුක ජීවිතේම පරාජිත කරපු ස්පර්ශයක් වෙලා තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ තුළ පුංචි ස්පර්ශයක් මේ මොහොතේදී අත අල්ලපු මොහොතේදී අත ගැසුවට නමුත් ගසනකොට අර ප්‍රශ්න ඔක්කොම හිර වෙලා හිටපු ගල් වෙලා හිටපු ඒ ජීවිතේම ගසලා දැම්මා. ඇඬුවා කෑ ගහ ගහ ඇඬුවා. මං ඉඩ දුන්නා අනන්න.
ඊට පස්සේ මට කියනවා ෆාදර් මට ආයේ ගෙදර යන්න ඕනේ මට ගෙදර යන්න ඕනේ මගේ අම්මව බලන්න අම්මේ තාත්ති පුතේ දුවේ ජේසුස්වමින් වහන්සේ අඬලන් අතර වුණේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ කඳුළු ටික ගියාට පස්සේ එතනින් ඔබට සිදුවෙන්න ඕන කරන දේ තමයි ජීවිතේ පටන් ගත්තේ මොනවද කරන්නට යන්නේ එබැවින් එබැවින් ජුදෙව්වරු ජුදෙව්වරු බලන්න උන් වහන්සේ බලන්න උන් මොහුට ප්‍රේම කළ තරමයයි කීය මොහුට ප්‍රේම කළ තරමයයි කීහ ඒත් උන් වහන්සේගෙන් සමහරෙක් එහෙත් ඔවුන්ගෙන් සමහර අන්ධයාගේ ඇස් පෑදුවේ උන්වහන්සේ නොවේද අන්ධයන්ගේ ඇස් පෑදුවේ උන්වහන්සේ එසේනම් මේ මිනිසාගේ මරණය වළක්වන්නට එසේනම් මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන්වහන්සේ නොහැකි වීදැයි කියා උන්වහන්සේට නොහැකි වීදැයි කිය එන්සම් මේක තමයි ප්‍රශ්නය මේ තාත්තේ දෙවේ අපිත් එක්ක පිරිසක් ඉඳීවි ඒගොල්ලෝ නිරන්තරයෙන්ම ඔබේ තියෙන මේ සැබදියාව සම්බන්ධතාවය බලය ශක්තිය හැල්ලුවට ලක් කරනවා අම්මයි. කඩාගෙන වැටෙන්න සලස්සනවා. පූජකයන් වශයෙන් අපිට ඒ චැලෙන්ජ් එක ඕන තරම් තියෙනවා. නේ මගේ ශරීරය අසනීප ශරීරයක්. මගේ මූණටම කියලා තියෙනවා. නේ ෆාදර් ඩැරල් මෙච්චර මිනිස්සු නිදහස් වෙනවා නම් සුව වෙනවා නම් ඒගොල්ලන්ට වරප්‍රසාද හම්බ වෙනවා නම් ඒගොල්ලන්ට සහන හම්බ වෙනවා නම් මොකටද ඔයා තාම ලෙඩෙක් වෙලා ඉන්නේ? ඔයාගේ දෙවියන් වහන්සේ ඔයාවත් සුව කරන්න එපා. ඔයාව නිදහස් කරන්න එපා ඔයාගේ දෙවියන් වහන්සේ. අනවශ්‍ය චැලෙන්ජ් එකක් දාලා අපිව අසරණ කරන්න මහදෙනවා. මගේ ජීවිතේ මං කවදාකවත් ස්වාමීන් වහන්සේට කියන්නේ නැහැ ස්වාමීනි මාව සුව කරන්න කියලා. මං ඉල්ලන එක දෙයක් තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට ඇති වෙන්න ලෙඩ දෙන්න, ඇති වෙන්න ප්‍රශ්න දෙන්න, ඇති වෙන්න කරදර දෙන්න, ඇති වෙන්න කඳුළු උපද්දවන්න. නමුත් ඔබ වහන්සේගේ සේවය කරන්න ඒක බාධකයක් කරන්න මට ඉඩ නොදෙන්න. එච්චරම තමයි මං ඉල්ලන්නේ. මට ලෙඩේ නෙමෙයි ප්‍රශ්නය, මට රෝගේ නෙමෙයි ප්‍රශ්නය, මට කරදර ටික නෙමෙයි ප්‍රශ්නය, මට දින එකම ප්‍රශ්නය ඒ ලෙඩේ නිසා, ඒ ප්‍රශ්නේ නිසා, ඒ දෙවියන් වහන්සේගේ දූත මෙහෙවර මට කරන්න බැරුව ගියොත් ඒක තමයි මගේ හිතට දරන්න බැරි ප්‍රශ්නය. එන්සම් මේ තාත්ති පුතේ දුවේ එක පුද්ගලයා ස්වාමීන් වහන්සේව අත්දකින විදිය, ඒ වෙනුවෙන් ජීවත් වෙන විදිය වෙනස්. එනිසා ජේ ස්වාමීන් වහන්සේ එතනදී අධෛර්යයටපත් උනේ නැහැ. ස්වාමීන් වහන්සේගේ දූත මෙහෙවර උන්වහන්සේ කරන්නම යනවා. සමහර වෙලාවට අපි හරි ඉක්මනට අධෛර්යයටපත් වෙලා ඔක්කොම දාලා යනවා. ඔක්කොම නතර කරනවා. නතර කළා කියනවා වැඩක් නැහැ. මේගොල්ලන්ට මොනව කරලත් වැඩක් නැහැ. ඒ නිසා මන් නතර කරලා දානවා ඔක්කොම කරලා හොඳ වැඩි. ඒ නිසා කරපු හොඳ වැඩි නිසා ඒ හොඳ මන් නතර කරනවා. මං hina වුණා. hina වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්න ආවේ. ඊට පස්සේ මං hina වෙන්නේ නැහැ. මං උදව් කරා. මේ උදව් කරපු නිසා තමයි මේ ප්‍රශ්න ආවේ. ඒ නිසා මං උදව් කරන්නේ නැහැ. මං ගමන් බිමන් ගියා. ඒ නිසා තමයි මෙච්චර ප්‍රශ්න ආවේ. ඒ නිසා මං ගමන් බිමන් යන්නේ නැහැ. දැන් මොකද කරගන්නේ? අර සමාජයෙන් එල්ල වුණ, පරිසරයෙන් එල්ල වුණ, මිනිසුන්ගෙන් එල්ල වුණ ඒ තර්ජනය, ගර්ජනය නිසා අර දෙවියන් වහන්සේ පවරපු කර්තව්‍ය අතහැරලා දානවා. කී දෙනෙක් ඉන්නවද සමහර වෙලාවට පල්ලියේ සමිති සමාගම්වල හිටපු අය? කවුරු හරි මොනවා හරි කිව්වයි කියපු ගම මොකද කරන්නේ? එහෙනම් මම යන්නේ. දහම් පාසල් ගුරුවරු කොච්චර ෆාදර්ත් එක්ක තරහ වෙලා නතර වෙලා තියෙනවද? ආයි දහම් පාසල් යන්නේ. ගීතිකා කණ්ඩායමේ ගීතිකා කියපු අය කොච්චර මේ මොහොතේදී නතර වෙලා තියෙනවද? පොද ෆාදර්ත් එක්ක තරහයි.
එනිසා නැත්තම් මිනිස්සුමේ තවත් එක්කෙනෙකුත් එක්ක තරහයි. අරගොල්ලෝ මෙහෙම කිව්වා, මේගොල්ලෝ මෙහෙම කිව්වා. ඒ නිසා අපි තීරණය කරා මීට පස්සේ මේ කොඩි ගහ උස්සන්නේ නැහැ, මේ තොරණ ගහන්නේ නැහැ, මේ වැඩේ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න තිබිච්ච අවස්ථාවන් කොච්චරක් 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 නම් අපි නතර කරලා දානවද? මිනිස්සු මේවා කිව්වයි කියලා ජේ ස්වාමීන් වහන්සේ නතර කරේ නැහැ. ස්වාමීන් වහන්සේ නතර කරේ නැහැ. උන්වහන්සේ මොකද කරන්නට යන්නේ? එවිට නැවතත් ජේ ස්වාමීන් වහන්සේ අතිශයින් කැළඹි සුහුන්ගේ ළඟට පැමිණිසේක. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ අර මිනිසුන්ගේ තර්ජන ගර්ජන ඔක්කෝම එහෙම වෙනකොටත් අර රිලේෂන්ෂිප් එක අර සම්බන්ධතාවය තුළ තිබුණා යම් කිසි ගැලවීමේ පණිවිඩයක්. මොකද්ද පණිවිඩය? ඔබ වහන්සේ සිටි සේක්නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැත. දැන්නුවත් ඔබ වහන්සේක වචනය ප්‍රකාශ කළොත් ඔහු උත්තාන වෙනවාමයි. බලන්න අම්මේ තාත්තේ පුතේ දුවේ ඒකට මොනතරම් බලයක් ආවද කියලා. එහෙනම් අපි මතක් කරලා බලමු ඔබට මට ඔබේ මගේ ජීවිතයට මුණ ගැහිච්ච මිනිස්සුන්ගේ නේ හදවත් වලට මොකද වුනේ. මෙයයි කුල්පා, මාගේ පාපයයි මාගේ පාපයයි මාගේ පාපයයි කියලා මටත් පපුවට ගහ ගන්න වෙනවා. දෙවියන් වහන්සේ අපේ අතට දුන්නේ මිනිස්සුන්ව දෙවියන් වහන්සේගේ මහා ආදරයෙන් පුරවන්න. සමහරලාට අපිට ඒ කර්තව්‍යය බැරුව ගියා. අපිට ඒ විශ්වාසය දෙන්න බැරුව ගියා. අපිට මේ මොහොතේදී ඔවුන් තුළ එවැනි ගැඹුරු ඇදහිල්ලක් ඇති කරන්න බැරුව ගියා. අපි ගොඩක් වෙලාවට කඩාගෙන වැටුණා. ස්වාමීන් වහන්සේ ගල්ලෙන ළඟටම යනවා. ගල්ලෙන ළඟටම යනවා. ගිහිල්ලා මොනවද කරන්නට යන්නේ? උන්වහන්සේ ගල්ලෙන ළඟට ගිහිල්ලා කරන්නට යනවා මොනවද? ගල ඉවත් කරන්නේයි. ගල ඉවත් කරන්නේ. ජේ ස්වාමීන් වහන්සේ වදාළස්සේක. ජේ ස්වාමීන් වහන්සේ වදාළස්සේක. ඒක උන්වහන්සේට කරන්න බැරිද? උන්වහන්සේට එක නිමේෂයකින් කියන්න තිබුණානේ. මෙතන තියෙන ගල අහකට වේවා. උන්චි කමාන්ඩ් එකක් විතරයි දෙන්න තිබුණේ. නමුත් දුන්නේ නැහැ. අයියේ. ස්වාමීන් වහන්සේ ඕන වුණා මිනිසුන් විසින් වහපු දේ ඒ මිනිසුන් විසින්ම නැවත වතාවක් විවෘත කරගන්න. ඒසා ඔබේ මගේ ජීවිතය මිනිසුන් විසින් වැහැව්වොත් ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසා දෙවියන් වහන්සේ ඒ මිනිසුන්ව ලව්වලම ඔබේ ජීවිතය වහලා තියෙන තද කරලා තියෙන තැනින් නිදහස් කරනවා එළියට එන්න. එන්සම් මේ තාත්තේ පුතේ දුවේ ඒගොල්ලන් ආයෙත් ඔබේ ජීවිතේ ළඟටම ගේනවා ඔබව නිදහස් කරන්න. මේක තමයි පුදුම ආදරේ පණිවිඩය. උන්වහන්සේ මේ මොහොත වෙනකොට ඒ සම්බන්ධතාවයන් කොමායේ ගෙනාවා. මොනවටද එක වචනයක් කියන්න? මොනවද මේ වචනේ කියන්නට යන්නේ? උන්වහන්සේ කියන්නට යනවා ඒ නිසා පියාණනි සමාවෙන්න. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඇස් උසවා ඇස් උසවා පියාණනි පියාණනි ඔබ මට සවන් දුන් නිසා ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. මම ඔබට ස්තුති කරමි. සෑම විටම ඔබ මට සවන් දෙන බව ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අපට සිටින සමූහය
Relationship. Lazarus, Peter the day in Nai Mahahandin Vadalas Seka. Mary City Tanatha. Peter the Daya. Ogi Atpa Redi Patibulin Vela Tibune. Mohuna Redi Kadakin Nota Tibune. In some Mithati Putti Dwe Katamai Hekiava. May relationship Pega Nisa. Jeswamin Wahan said a Puluanguna. මනුස්ස මට්ටම තුල හිතන්න බැරි දෙයක් කරන්න මොනවද කරේ මල මිනියකට අන කරනවා නැගිටලා එන්න පුළුවන්ද බෑ වටේටම උදලා මූණත් වහලා නමුත් මේ එකක්වත් ස්වාමින් වහන්සේට බාධකයක් නෙමෙයි එළියට ගන්න එස බය වෙන්න එපා ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඔබ මලමිනියක් බවට පත් වුණත් ඔබව ගලව ගන්නවා අම්මයි ඔබ හිරවිච්ච තැනින් ඔබව එළියට ගන්නවා අම්මයි නමුත් ඔබ ගාව තියෙන සම්බන්ධතාවයේ තමයි වැදගත් වෙන්නේ ලාසරස් ජේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා කටහඬ හොඳට දැනුණා හැඟුණා කී දිනෙකට ඇහෙනවද ජේ ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනවද ඔබට උන්වහන්සේගේ කටහඬ ඇහෙනවද උන්වහන්සේ ඔබේ ප්‍රශ්නේ තුල ඔබ මිරිකිලා ඉන්නකොට පීඩනයේ තුල වේදනාවෙන් කඳුළු හලමින් ඉන්නකොට අඬ ගැහුවා එළියට එන්න පුතේ කියලා අන කරා එන්න කියලා ඔබ කියනවා මොනවද කියන්නේ මට අමාරුයිනේ මාව ඔතලානේ මගේ මුහුණ වහලානේ නැත්තම්
ඇහුන්නේ වගේ ඉන්නවනේ අපරාධේ. එනිසා මේ තාත්ති පුතේ දුවේ ඔබව ස්වාමින් වහන්සේට නැති කරගන්න ඕනේ නෑ. උන්වහන්සේත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය උන්වහන්සේට මරණයකින්වත් නැති කරන්න ඕන වුණේ නැහැ. එනිසා ස්වාමින් වහන්සේත් එක්ක මේ සම්බන්ධතාවයේ පටන් ගන්න. සප්‍රසාද ජේ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ පටන් ගන්න. උන්වහන්සේගේ ජීවිතයට බද්ධ වෙලා ඉන්න. උන්වහන්සේ ඔබට බැරි වෙන දාට, ඔබගේ ජීවිතේ නැති වෙන දාට අනකරාවි ඔබට එතනින් එළියට එන්න. හැබැයි එළියට එනවා විතරක් නෙමෙයි, එළියට ගන්නවා විතරක් නෙමෙයි, මොනවද කරන්නට යන්නේ ස්වාමීන් වහන්සේ? මොහුගේ බැමිලිහා බැමිලිහා යන්නට හරින්නේයි, යන්නට හරින්නේයි. ජේසුස් ස්වාමීන් වහන්සේ වදාළසේකා. ජේසුස් ස්වාමීන් වහන්සේ වදාළසේ. ගල ඉවත් කරෙව්ව කවලවලද? මිනිසුන්වම ලව්වලා වහපු අයව. පටිලික ලිහන්නේ කවලවලද? මිනිසුන්වම ලව්වලා. බැඳපු අයට කියනවා, ඔතපු අයට කියනවා, වහපු අයට කියනවා ඔහුව නිදහස් කරන්න කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ ක්‍රමවේදය. එනිසා මේ තාත්ති පුතේ දුවේ බය වෙන්න එපා. මේ ධර්මයේ තුල තියෙන බලය, මේ ආගම තුල තියෙන මේ මහා විශ්වාස පද්ධතිය කිසිම දවසක කඩන්න දෙන්න එපා. එනිසා ඔබව තනි කරගත්තොත් ඔබව වටන්න පුළුවන්. ඔබේ විශ්වාස පද්ධතිය නැති කරලා දැම්මොත් ඔබව වටන්න පුළුවන්, හිර කරලා නැති කරලා දාන්න පුළුවන්. එනිසා තමයි සාංගික ජීවිතයේ වැදගත් වෙන්නේ. කතෝලික සභාව පටන් ගත්තේ සාංගික ජීවිතයත් එක්ක. කතෝලික සභාව තුළ එනිසයි තියෙන්නේ මීසම් රටාව. එනිසයි තමයි කතෝලික සභාව තුළ තියෙන්නේ සමිති සමාගම්. එනිසා මං හිතන්නේ ලෝකේ කතෝලික සභාව තරම් සමිති සමාගම් වෙන කොහෙවත් නැතුව ඇති. පොඩි කාලේ ඉඳලා මේ ධර්මදූත ළමා සමාජයේ ඉඳලම වයෝද්‍රක මේ මරණ ආධාර සමිතිය වෙනකම්ම තියෙනවා. සමිති සමාගම් ගොඩයි. අයියේ තනියම යනකොට වට ගන්න ලේසි. නමුත් කමියුනිටි ස්පිරිට් එක තියෙනකොට වැඩෙන්නේ නැහැ. එනිසා තමයි ඔබව දෙදෙනෙකෝ තිදෙනෙක් මාගේ නාමයෙන් එකතු වන්නේද, එතන මම ජීවමානව වැඩ සිටිමි කියලා කිව්වේ. එනිසා මේ තාත්ති පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයේ තුල එනන් බය වෙන්න එපා. ඔබේ ජීවිතේ අතරමන් වෙන්න දෙන්න එපා. ඔබ තනි වෙන්න එපා. ඔබ තනි වුණ දාට, තනි කරගත්ත දාට ඔබගේ සම්බන්ධතාවයේ ස්වාමීන් වහන්සේත් එක්කත් නැති වේවි, මිනිසුන්ත් එක්කත් නැති වේවි. එනිසා ජේ ස්වාමීන් වහන්සේ තනි වුණේ නැහැ. ජේ ස්වාමීන් වහන්සේ අම්මා තාත්තත් එක්ක හිටියා. ඊට පස්සේ ආයේ ගෝලියෝ 12 දෙනෙක්ව හොයාගත්තා. තවත් පිරිවරක් හදාගත්තා. ඒගොල්ලන්ත් එක්ක තමයි මේ ජර්නි එක ගියේ. ජේ ස්වාමීන් වහන්සේ තනියම ජර්නි එක ගියේ නැහැ. එනිසා මේ තාත්ති පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයේ අධ්‍යාත්මික ගමනක් යනවා නම් සාංගික ගමනක් යන්න. සාංගික ගමනක් යනකොට එක එක්කෙනාට උදව් කරගෙන, විශ්වාස කරගෙන, දුබල වෙනකොට බලවත් කරගෙන, වැටෙනකොට ආයෙ තුස්සගෙන, කල කිරනකොට අලුත් බලාපොරොත්තු දීලා ජීවිතයේ තුල ලස්සන සැබදියාවක් ඇති කරගන්න. එදාට තේරේවි ආගම කියන දේ ජීවත් වෙන්න, දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙන්න, මිනිසුන්ත් එක්ක සම්බන්ධ වෙන්න එච්චර අමාරු නෑ. යන යන තැන සාර්ථකයි.
ජීවිත බලාපොරොත්තු සාර්ථකයි, අනාගත සැලසුම් සාර්ථකයි. ඔබට බැරි වෙලා ගිය මොහොතේදීත් ස්වාමීන් වහන්සේ ඔබ ළඟට ඇවිල්ලා ඔබව ආයෙත් ඔසවගෙන යනවා. එහෙනම් අපි නැගිටිමු. බය වෙන්න එපා. ඒ මහා විශ්වාස පද්ධතිය තුළ, ඒ ආදරේ සම්බන්ධතාවයේ තුළ දෙවියන් වහන්සේටත් මිනිස්සුන්ටත් සුභදහමටත් පරිසරයටත් ඔබ සම්බන්ධ වෙනකොට ඔබගේ ජීවිතයේ අගහිඟකම් ඇති වෙන්නේ නැහැ. නැති බැරිකම් ඇති වෙන්නේ නැහැ. ජීවිතේ හිරවීම ඇති වෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ තුල අප්‍රාණික මලානික භාවයන් ඇති වෙන්නේ නැහැ. එනිසා රත්තරන් පුතේ, රත්තරන් දුවේ, දෙවියන් වහන්සේ, ජේස්වාමීන් වහන්සේ ඔබව ආදරයෙන් තුරුළු කරගනීවි. එනිසා දෙක වැඳගන්න, ඇස් දෙක වහගන්න, මතක් කරලා බලන්න, කොහොමද පුතේ ඔබේ ජීවිතය, ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කොයි වගේද? ඔබ පල්ලි යනවා එනවා, බදාදා දවස්වලත් සමහර වෙලාවට ඔබ මේ සුපුවත් අරන්නට ආවා, සිකුරාදටත් ආවා, අනිත් යාඥා කරන දවස්වලට තවත් මෙහෙවල් වලටත් ගියා. ඔබ කාත් එක්කද මේ සම්බන්ධ වෙන්නට යන්නේ? ඔබේ ගැඹුරු සම්බන්ධතාවය ජේසුස් ස්වාමීන් වහන්සේත් එක්ක කොයි වගේද තියාගෙන ඉන්නේ? ඔබට ඕනද උන්වහන්සේව අහන්න ඔබින්ම? Do you want to experience Jesus's love? Unwahanseva oneda. He will never forsake you. Obata unwahanseva avashya unoth unwahanse obawa kavadakot vinasha wenna denna. Samahara welawada api deviyanwa nemei illuwe. උන්වහන්සේව නැමේ අපි ඉල්ලුවේ. උන්වහන්සේගෙන් අපි වරප්‍රසාදයි ඉල්ලන්නේ. නමුත් අද ස්වාමීන් වහන්සේට කියන්න, I need you Lord. මට ඔබ වහන්සේවයි ඕනේ. මගේ ණය තුරුස්තික ගෙවා ගන්න නෙමෙයි මට ඕනේ. මගේ රෝගය සුව කරගන්න නෙමෙයි. මට ඔබ වහන්සේ ඕනේ. මට ඔබ වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඕනේ. මට ඕන ජේසුනේ. ඔබ වහන්සේගේ අතංගිලි මත මට රැඳෙන්න ඕනේ. ඕන ජේසුනේ. මගේ දුර්වල මොහොතේදී මං සමහර වෙලාවට මිනිස්සුන්ගේ අතේ රැඳෙන්නේ. ස්වාමිනේ. මිනිස්සු තමයි තීරණය කරන්නේ. අනේ ස්වාමිනේ, ස්වාමිනේ, ඔබ වහන්සේ හිටියා නම් ස්වාමිනේ මට ඒ විපත්‍ය කවදාක්වත් සිදුවන්නේ නැහැ. හෝ ස්වාමිනේ, ඔබ වහන්සේ හිටියා නම් ස්වාමිනේ මගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, සහෝදරයාට, සහෝදරියට, පුතාට, දුවට එහෙම වෙන්නේ නැහැ. ස්වාමිනේ, නමුත් තාමත් පරක්කු නැහැ ස්වාමිනේ. ජේසුනේ, ඔබ වහන්සේ ක්‍රිස්තුවරයාණෝ. ජේසුනේ, මං අදහනවා ඒක. ඔව් ස්වාමිනේ. ඉන්ස වහන්සේක වචනයක් කිව්වොත් ඇති. එක වචනයක්. ඔබ වහන්සේ අන කරොත් ඇති. ස්වාමිනේ, එතනින් එළියට එන්න පුළුවන්. ඔව් ස්වාමිනේ. ඔබ වහන්සේ අන කරොත් මට මං හිර වෙලා ඉන්න තැනින් එළියට එන්න පුළුවන්. ජේසුනේ, ජේසුනේ,
ඔබ වහන්සේ අනකරොත් මගේ පුතා දුව ස්වාමි පුරුෂයා භාර්යාව අම්මා තාත්තා හිර වෙලා ඉන්න තැනින් එළියට එවේ ස්වාමිනේ මට හිතුනේ මං පරාජිතයි කියලා ඔව් ස්වාමිනේ මට හිතුනේ මං ඔක්කොම ඉවර කරගත්තා කියලා ජේසුනේ මට හිතුනේ මගේ ජීවිතය මලකඳක් කියලා ඔව් ස්වාමිනේ නමුත් ඔබ වහන්සේ මට ජීවන හුස්ම දෙන්නයි යන්නේ ස්වාමිනේ ඔබ වහන්සේ ජීවනයේ පැවැත්ම දෙන්නයි යන්නේ ඔබ වහන්සේ බලය දෙන්නයි යන්නේ ඔබ වහන්සේ මට අලුත් බලාපොරොත්තුවක් දෙන්නයි යන්නේ ඔබ වහන්සේ නව ජීවිතයක් දෙන්නට යන්නේ ඔබ වහන්සේ මගේ නාස්පුඩු වලට ජීවන හුස්ම පිඹලා ජේසුනේ මා වට කරලා තියෙන බැමේ ලියලා ස්වාමිනේ මගේ මුහුණේ වසලා තියෙන වහලා තියෙන ඒ රෙදි කැබැල්ල එළියට කඩලා දාලා ජේසුනේ මාව නිදහස් කරන්නයි යන්නේ මාව බලවත් කරන්නයි යන්නේ මට උනේ ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ආදරය දැන් මට උන ස්වාමිනේ ඉන්සම් මා ළඟට දැන් එන්න එන්න ස්වාමිනේ ජේසුනේ එන්න ස්වාමිනේ ජේසුනේ එන්න ජේසුනේ එන්න ජේසුනේ එන්න ජේසුනේ මට ඔබ වහන්සේ ගාවට එන්න ඔබ වහන්සේ මා වෙතට එන්න ජේසුනේ එන්න ජේසුනේ ලාසරස්ගේ ගල්ලන වෙතට ආවා වගේ මගේ ජීවිතේ ළඟට එන්න එන්න ස්වාමිනේ මගේ පුතා ළඟට යන්න ජේසුනේ මගේ මහත්තයා ළඟට යන්න ජේසුනේ මගේ අම්මා තාත්තා ළඟට යන්න ජේසුනේ ගිහිල්ලා ඔබ වහන්සේ ප්‍රතිහාරයක් කරන්න කරන්න ස්වාමිනේ ප්‍රතිහාරයක් කරන්න ජේසුනේ ස්වාමීන් වහන්සේ ස්වාමිනේ තාත්තට කතා කරාවි ජේසුනේ ප්‍රතිහාරය කරන්නට ඉස්සර ලාසරස්ට කතා කරන්න ඉස්සර තාත්තටයි කතා කරේ ස්වාමිනේ හිංසවන් වහන්සේ ඔබ වෙනුවෙන් තාත්තට කතා කරාවි ඔබ වෙනුවෙන් තාත්තට ස්තුති කරාවි ජේසුනේ එහෙනම් බය වෙන්න එපා ඔබේ අතීතය ගැන බය වෙන්න එපා ඔබේ අතින් සිදුවිච්ච මිස්ටේක්ස් බැරි භාවයන් ගැන බය වෙන්න එපා ඔබේ අතින් සිදුවිච්ච පාපයන් ගැන කලකිරিলা තෙහෙට්ටු වෙන්න එපා ස්වාමීන් වහන්සේ ඔබ මොන තත්වයේ තුල හිටියත් වසා ගනීවි ස්වාමීන් ඔබ මොන තත්වයේ තුල පණ ඇද ඇද හිටියත් ආයේ ජීවන හුස්ම දේවි ජේසුනේ ඔබේ ශරීරය මැරිලා තිබුණත් ඔබේ ආත්මය මැරිලා තිබුණත් උන් වහන්සේ ඔබව ආයේ පණ ගන්වාවි ස්වාමීනේ එහෙනම් බය වෙන්න එපා පුතේ ජේසුනේ බය වෙන්න එපා දුවේ ජේසුනේ විශ්වාස කරන්න විශ්වාසයි විශ්වාස කරන්න ජේසුනේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ ස්වාමිනේ ඔබ එක දවසක් හරි ඇදහිල්ලෙන් අයිති කරගත්තේ ස්වාමින් වහන්සේ ඔබ විනාශ කරන්නේ නැහැ විශ්වාසයි ඔබ එක මොහොතක් ඉල්ලපු ඒ අවස්ථාව උන් වහන්සේ අමතක කරලා දාන්නේ නැහැ ස්වාමිනේ ස්වාමිනේ ජේසුනේ 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 එන්න මා වෙතට කියලා අඬ ගැහුවොත් උන් වහන්සේ නෑ විදින්න ඉන්නේ නැහැ ජේසුනේ ජේසුනේ එනිසා උන් වහන්සේට අඬ ගහන්න දැන් අඬ ගහන්න ඔබේ ජීවිත ගල්ලෙන වෙතට අඬ ගහන්න ඔබේ ප්‍රශ්න ගල්ලෙන වෙතට අඬ ගහන්න ඔබේ රෝගේ ගල්ලෙන වෙතට අඬ ගහන්න ඔබේ නයතුරු සොර ගල්ලෙන වෙතට අඬ ගහන්න ඔබේ පරිභාවේ ගල්ලෙන වෙතට අඬ ගහන්න ජීවිතේ පරාජිත ගල්ලෙන වෙතට අඬ ගහන්න අඬ ගහලා කියන්න ජේසුනි එල්ලා ජේසුනි එල්ලා ජීසස් ජේසුනි එල්ලා එන්න ජේසුනි 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 එන්න ජේසුනි ජේසුනි එන්න ඔබ වහන්සේ එන්න ජේසුනි ජේසුපියා අඬ ගැසුවේ ඔබ වයිසු අඬ ගැසුවේ ඔබ වයිසු සිය දෙනාම කියමුද ජේසු ජේසු ජේසුපියා අඬ ගැසුවේ ඔබ වයිසු
අද ගැසුවේ ඔබ වයිජේ ආයි චොක්කම කෑ ගහලා කියමුද ජේසු 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 කියා අද ගැසුවේ ඔබ වයිජේ අද ගැසුවේ ඔබ වයිජේ Jesus, 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 Jes
කරන්න Jesus Samidune. Have a good one. Good one. Say, Papa Paragena. May Mohota Velakoda. Ope Hadava Tatule. E Prati Haraya. Sidu Karala. Good one. Say, Ope Kula Sabina Venema. Jesus Samidune. Jesus Samidune. Jesus Samidune.
Amen. Amen. Ob me city sek nam. Mage sahodaraya marenne natha. Dan uwat oba deviyan wahansegen deyak illuwot e de sthirahi swamine. E maha jeevane swamin wahanse. E maha bale swamin wahanse. Jesus Samiduni Ubavahanse Tula Samanda Vannata E Samanda Tave Tula Api Adakina E Kelebima Ubavahanse Adapata Padaduna Swamini Meratri the Ubavahanse Pamula Vandavati ඔබ වහන්සේ ඉදිරියේ අපේ දෑත් ඔසවා
ඔබ වහන්සේ දිහා ජේසුනේ සමිඳුනේ කියා අමතන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය අත්දකින්නට ඔබ වහන්සේ දුන්න මේ මොහොත වෙනුවෙන් ස්තුති ස්වාමිනේ එදා ඔබ වහන්සේ මාර්තා මරියා ලාසරස්ට ප්‍රේම කළා වගේම ලොකු ගැඹුරු සම්බන්ධතාවය තුළ සිටියා වගේ ස්වාමිනේ මේ රාත්‍රියේදී මාවත් මගේ ජීවිතයක් මෙහි රැස්ව සිටින සෑම දිනාවක් සෑම තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවන් සහෝදර සහෝදරියන් අප සෑම දිනාවම ඒ ගැඹුරු සම්බන්ධතාවය තුළ අයිති කරගන්න ස්වාමිනේ ඔබ වහන්සේ මල කඳක් වූ ලාසරස්ට කතා කළා වගේ මටත් ඔබ වහන්සේ මේ මොහොතේ මේ ජීවමාන දිව්‍ය සප්‍රසාදේ වා තුල වැඩ සිටිමින් මට කතා කරන්න ස්වාමිනේ මමත් හිර වෙලා තනි වෙලා කැඩිලා බිඳිලා ජීවිතය නැති කර ගන්න මොහොතට ගිහිල්ලා ස්වාමිනේ ඔබ වහන්සේගේ පාමුල ඉන්නා ස්වාමිනේ මට කතා කරන්න මට දැගිට්ටුවන්නට උදව් කරන්න ස්වාමිනේ මට අත දිගු කරලා ස්වාමිනේ ස්පර්ශ කරන්න ස්වාමිනේ ඉස්සේ මුදන පටන් පාද යටිතල දක්වා ඒ ගමන් කරන්නා වූ මාගේ රුධිරය තුළ මගේ ඇටකටු මස් නාරවල් වල ඒ සුවය ඒ ස්පර්ශය මේ මොහොතමට ලබා දෙන්න ස්වාමිනේ මිනිසුන් විසින් මාව හිර කරලා තද කරලා මාව තනි කරලා ස්වාමිනේ ලාසරස් වගේ මමත් හිර වෙලා ඉන්නවා ස්වාමිනේ ඔ ජේසුනේ ස්වාමිනේ මට උදව් කරන්න මට ස්පර්ශ කරන්න ස්වාමිනේ ස්පර්ශ කරන්න ජේසුනේ ඔබ වහන්සේව දකින පුද්ගලයෙක් පමණක් නෙමෙයි ඔබ වහන්සේට ඇහුම්කන් දුන්න පුද්ගලයෙක් පමණක් නෙමෙයි අද ඔබ වහන්සේගේ ස්පර්ශය ලබන පුතෙක් දුවෙක් බවට මාවපත් කරන්න ස්වාමිනේ ඔ ජේසුස් ඔබ වහන්සේගේ සුවය මගේ ජීවිත තුළ අත් දකින පුද්ගලෙක් බවට මාවපත් කරන්න ස්වාමිනේ ඔ ජේසුස් ජීවිත ගැලවීම ලැබූ පුද්ගලයෙක් වශයෙන් නිදහස් වුණු පුද්ගලයෙක් වශයෙන් සුව වුණු පුද්ගලයෙක් වශයෙන් මේ සුදු භූමියෙන් පිටවක් පිටත්ව යන්නට මට උදව් කරන්න ස්වාමිනේ ඔ ජේසුස් ඒ ස්පර්ශය මට ඇති ස්වාමිනේ ඒ ගැලවීම මට ඇති ස්වාමිනේ ඔ ජේසුනේ ඔබ වහන්සේගේ ආදරය තුල මාවත් බද්ධ කරන්න ස්වාමිනේ ඔ ජේසුනේ ඒ බද්ධ වීම තුල පළ දරන්නට මට උදව් කරන්න ස්වාමිනේ අප පෞල් තුල සම්බන්ධතාවය අලුත් කරන්න ස්වාමිනේ ඔ ජේසුනේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන පෞල් ජීවිතය මේ සම්බන්ධතාවය තුල අලුත් කරන්න ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරන සෑම තාත්තා කෙනෙක් සෑම අම්මා කෙනෙක් සෑම ස්වාමි පුරුෂයෙක් සෑම භාර්යාවක් සෑම සහෝදරයෙක් සහෝදරියක් ඔවුන්ගේ ජීවිත තුල ඒ සම්බන්ධතාවය අලුත් කරලා පළදරන පෞල් ජීවිතයක් ඔබ වහන්සේට නමස්කාර කරන පෞල් ජීවිතයක් ඔබ වහන්සේට ප්‍රශංසා කරන පෞල් ජීවිතයක් ගත කරන්නට වරම් දෙන්න ස්වාමිනේ ස්තුති ස්වාමිනේ Thank you Jesus ලෝසත මෙව දෙවිඳුන්ට නමස්කාර වේවා ලෝසත මෙව දෙවි හිමි තුමනට අපි වඳිනේමු Sirasa Nama Vandinemu
kitu samidun hata vane mo bade yena sirasa Hosanna, 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 Devadi Devidunive, Hosanna, Rajadi Rajidunive, Hosanna, Devidunamin Vadina Rajun Asiri Veva. Jeevamana putuni obat pasasum veva Devidunamin vadina rajan aasiri veva Jeevamana putuni obat pasasum veva ලාසරස්ත ප්‍රාණය දුන් ජේසුනේ සමිඳේ ජීවමාන රජුන් වයි ජේසු සමිඳේ
අසරණයට ජල දහරා ගඟුල ගලන්නා එවන් ගඟුල ජේසුනි ඔබ හට ඕසන්නා දේවපුතුන් වඩින්නා ඕසන්නා 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 දිවිදුනිවේ හොසන්නා රාජාදි රජදුනිවේ හොසන්නා මෙහි කත කම්පා කර ජය ගොසර උදෙන්නා අහස්තලෙන් ආසිරි මල් වැස්ස වහින්නා අද මිටු පාලක මහසිහසුන් දෙදරන්නා ජේසු රජුනි ඔබ යමිනිස් කිරුල දරන්නා දේවපුතුන් වඩින්නා හොසන්නා 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 දේවාදි දෙවිදුනිවේ හොසන්නා රජාදි රජදුනිවේ හොසන්නා දේවාදි දෙවිදුනිවේ හොසන්නා රජාදි රජදුනිවේ හොසන්නා දේවාදි දෙවිදුනිවේ හොසන්නා රජාදි රජදුනිවේ හොසන්නා ස්වාමිනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමිනේ සුදු සුදු පූපේ තුල ඔබ වහන්සේ මහා ප්‍රාත්‍යාර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපිව අපි ඉන්න තැනින් ඔබ වහන්සේ අපිව ඔසවනවා ස්වාමිනේ අපේ ජීවිතේ හිරවලා තිබිච්ච හැම තැනක්ම ඔබ වහන්සේ නිදහස් කරලා ඉවරයි ස්වාමිනේ අපේ ගෙදරට දැන් ඔබ වහන්සේ අපිව අරින්නේ මහා බලයක් එක්කලා ස්වාමිනේ විශුද්ධ භූමියට එtti අපේ ජීවිතේ හිර වෙලා තිබුණා ඒ නිසා ස්වාමිනේ ඔබ වහන්සේ කුරුස ගහේ ජීවිතේ පූජා කරලා ඒ සීළු බැමි ඔබ වහන්සේ ගැලෙව්වා අද අපි නිදහස් ස්වාමිනේ අද අපේ ජීවිත බලවන්තයි ප්‍රශංසාව ස්වාමිනේ වහන්සේට ගොඩාක් ස්තුතියි Jesus.
සියලු දෙනාම නැකිට සිටිමු. ඒ මහා කුරුසියේ ශක්තිය බලය අපේ ජීවිතේට අපි අයිති කරගෙන මේ සුදු භූමියෙන් සමින් වහන්සේත් එක්ක අපි යන්නට යන්නේ. එනිසා අපි සියලු දෙනාම සාන්ත කුරුසිය අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමෙන් ආමෙන්. ජේසු පිටයි. සුබ රාත්‍රියක් වේවා. Bye.